ඔබ විශ්වාසයේ දෙන සෙන්සුරයින් දැන් ළඟමැති ෆාමසියෙන් ලබා ගත හැකිය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවක් ඇති කරන බවයි. ලෝක බැංකුව සිය නවතම වාර්තා මගින් පෙන්වා දෙන්නේ 2023 වර්ෂයේ සහ ඉන් ඔබට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන බවයි. ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා බාහිර මෙන්ම දේශීය ණය ප්‍රතිවගත කිරීම අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වෙනවා. 2023 වර්ෂය තුල රටේ ආර්ථිකය 4.3%කින් හැකිලිනු ඇති බවට එම වාර්තාව මගින් ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා. ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මූලිකරණයේ සහාය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකිවන බවයි. දිළිඳු පවුල් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර ආසියානු සංවර්ධන බැංකුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ මාවතකට අවතීර්ණ නියෝජිත ආයතන සඳහන් කරනවා. බස්නාහිර පළාත් සංචාරක සංවර්ධන අධිකාරියේ මග පෙන්වීමේ යටතේ වසර ගණනාවකට පසුව ඉතාලි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. එලෙස පැමිණි සංචාරක පිරිස දින 5ක් මෙරට රැඳී සිටින අතර එම කාලය තුළ ඔවුන් දේශීය සංස්කෘතිකාංගමෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකට යුතු ස්ථාන ඇතුළු සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට නියමිත බවයි බස්නාහිර පළාත් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියා සිටියේ. මේ අතර ගෑස් සහ ඉන්ධන මිල අඩුවීමේ සහනය මෙන්ම ආනයනික බිත්තර ලැබීමේ සහනය අද දින පාරිභෝගික ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ඊයේ දින ප්‍රකාශ කළද එය අද දින සිදු කිරීමට නොහැකි බවයි සමස්ත ලංකා බේකරිමියන්ගේ සංගමය කියා සිටියේ. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ මෙම සහන ලබා දීම සම්බන්ධයෙන් එළඹෙන තෙදින තුල තම සංගමයේ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවයි. මේ අතර ආර්ථික මධ්‍යස්ථාන රැසකට අදත් එළවලුතක විශාල වශයෙන් ලැබුණද ඒ සාධාරණ මිලකට අලුවි කර ගැනීමට නොහැකි බවයි ගොවි ජනතාව පවසන්නේ. ආවල් දෙයක්ද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ මේ බඩු එහෙමට ඇත්තෙත් නැහැ. වැකරල් 80යි කියනවා. අවුරු හරියට මිලක් නැහැ ඉතින් අවුරු රුපියල් 50 60 ඉන්නවා. ඇත්තත් ගන්න මේ වෙලෙන් දෙක්ල. නමුත් ඒ ගමාර්ථික මධ්‍යස්ථානයේ ලැබුණු පහතරට එළවලු මිල ගණන් විශාල වශයෙන් අඩුව ඇති බවද වෙළඳුන් සහ ගොවීන් කියා සිටිනවා. වෙනදාට වැඩි ප්‍රමාණයෙන් ගොවි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන රැගෙන ආවා. නෝ ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ අස්සන්නල් නිසි මිලකට විකුණ ගන්න නොහැකිම. උඩ රට එළවලු අලවියක් තියෙනවා මේ පහත රට අලවියක් නැහැ. ගණන් කරු එන්නේම නැහැ. වට්ටක සාමාන්‍ය රුපියල් 20ට 25ටත් යනවා. ඒ කියන්නේ ගොඩාක් දුරට ගොවියෝ නර ගේන කුලියවත් නැහැ වාහනවල දාගෙන. මේ අතර ගෑස් මිල පහළ යාමත් සමග ආපන ශාලා ආහාර මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය මේවන විට පියවරගෙන තිබෙනවා. මත් කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් 20% මිල ප්‍රතිශතයකින් සහ ප්ලේන්ටියක් රුපියල් 10කින් පහත දමන බවයි ඊයේ දින කියා සිටියේ. ප්‍රකාශ කළ පරිදි ආපන ශාලා ආහාර මිල පහළ දමා ඇද්ද යන පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා. ප්ලේන්ටි 40යි පේස්සි රුපියල් 100යි. ඕ නෑ අඩු කළා නෑ. අඩු කරුවට අඩුවක් වෙන්නේ නෑ. කැමද 300 ක්වික්ක දැන් 280 කන වික්ක. මෙසල 50 ගන්න විකත ප්ලෙන්ඩි දැන් 40යි කිසිම තැනක පාම්බනිසයක් අඩු නැහැ රුපියල් 80යි රුපියල් 90යි සංගම් වලින් ඕන තරම් කියනවා සංගම් වලින් කිව්වට මේ මිනිස්සුන්ගේ තියෙන ආදායම් කොහමද ගන්නෙ මේ මිනිස්සු කොහමද කඩබිල ගෙවන්නේ මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බෑ තාම අඩුවක් නැහැ අඩු කරලා තිබ්බට තාම අඩු කරලා නැහැ හොටල් වල කිව්වට මුකුත් වෙලා නැහැ